කණ්ඩායමක ඉන්නවා නම් ඔබට ඇහෙන්නේ ඔබගේ නායකයා කතා කරන්නේ ඔබ ඒ නායකයාගේ ඉහලින් කතා කරපු එක නෙවෙයි නම් ඔබ ඉන්නේ සෛල කණ්ඩායමක නේ පුංචි ක්ලබ් එකක මේක හොඳින් තේරුම් ගන්න බලන්න මේක ඉතාමත් වැදගත් පහළ ඉන්න කට්ටිය ඉඳලා ඉහළ දක්වා අපි එක දෙයක් කියනවා මෙතනින් කතා කරන දේ මේ පුල්පිට් එකෙන් කතා කරන දේ මේ දේශනා කුඩිය ඉඳලා කතා කරන දේ ගලා යා යුතුයි හේතුව දේ වචනේ එහෙමයි තිබුණේ යේසු වහන්සේ ඒ වගේ අනාග්ගෙනවා මේ දේ කරන්න මේ කතා කරන මම නැවත වතාවක් මතක් කරන්න බලන්න මේ දේ නැවත වතාවක් මම කියලා තියෙනවා බොහෝ විට මේ ඔබ සවන් දෙන දේ ඔබට පංගකල ඉන්ටර්නෙට් එකට ගියොත් මේ ලලිත් කරලා තියෙන මම දැක්ක මගේ Facebook එකේ දාලා තියෙන මේ ඔක්කොම ඔහුට ගන්න පුළුවන් මේ තින PowerPoint එහෙම් පිටිම ගන්න පුළුවන් Facebook එකේ එයාගේ Facebook එකේ තියෙන මගෙත් ඇති මේ සමහර ඒවා ඉන්ටර්නෙට් එකේ දාලා තියෙන රුමේෂ්ලා දාලා තියෙන එහෙම් පිටිම ඉන්ටර්නෙට් එකේ දාලා තියෙනවා කරුණාකර ඕන් නම් ගිහලා ගන්න පුළුවන් මේ හැබැයි ඒ ඔක්කොන වැඩි මේ සටහන් එහෙම් පිටිම තියෙනවා ඔබට ඉන්ටර්නෙට් එකකින් ගන්න පුළුවන් එහෙම නැත්තම් මෙතන තියෙන සමහර තැන්වල තියෙන ඔබ නායකයෙක් ඔබට ගන්න පුළුවන් වෙයි. ඔබ කණ්ඩායමේදී මේක අරගෙන සාකච්ඡා කරනවා. කරුණාකර ඇලන් ෆ්‍රේසර් ගැන සාකච්ඡා කරන්න යන්න එපා. මේ කතා කරපු දේ කොතරම් ප්‍රායෝගිකයිද? ඒකයි තියෙන්නේ. මොකද්ද මේක ඔළුවට ගත්ත දේ සතිමැද දෙප කියන හදවත දාගන්න සෛල කණ්ඩායමට ආවම මේක කොහොමද ක්‍රියාත්මක කරන්න අපි? මේක ප්‍රායෝගිකයිද? කොහොමද මොනවද කරන්න ඕනේ මේ ගැන? ඔව් අවංකව කියන්නේ ගිය සති කීපයක් තුළ අපි අපේ නායකත්ව කණ්ඩායමවල මේකයි සාකච්ඡා කරන්නේ මේ මම කතා කරපේක නැවතවතාවක් අපි කතා කරනවා ප්‍රායෝගික ලෙස මම කවදාවත් නැති විදිහට මගෙත් එක්කෙන අනික් කණ්ඩායම මට උගන්වනවා හුඟක් හොඳ අහගන්න ඒ අයගේ තියෙන මත ඒ අය බලන ආකාර මේදී කොහොමද බලන්නේ මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් මේක ප්‍රායෝගිකයිද අපේ ජීවිතේ ආධිපත්‍ය සහ යටත් වීම ඉතාමත් වැදගත් බව ඉස්සහස කතා කරනවා. ආධිපත්‍යය යටත්වීම අත්‍යවශ්‍යයි. රෝම 13:1-7 කරුණාකරලා මෙතෙක් කළ ඔගල බයිබලෙ පෙරෙන්නේ නැත්නම් කරුණාකරලා දැන්වත් පෙරලන්න. මේක අත්‍යවශ්‍යයි. මේක ඉතාමත් වැදගත්. රෝම 13:1-7. දැන් මම මෙතෙන්දි කතා කරන ආධිපත්‍ය කියලා දැන් අපි විශේෂයෙන්ම සභාවේ ආධිපත්‍ය වැදගත්. හැබැයි මේ ආධිපත්‍ය මේ ඊට වැඩි ඉතාමත් විශාල කොටසට යනවා රජ ආධිපත්‍ය ඉස්කෝලේට යනවනම් පාසලේ තියෙන ආධිපත්‍ය වැඩ කරන තැන තියෙන ආධිපත්‍ය පාර වාහනයක් කෙලවනවා නම් එතෙන්දි ක්‍රියා කරන හැම දෙයකටම බලපෑමක් ගැන විශේෂම පාවුතුම රෝමෝඩට ලියලා කියනවා මොකද කියන්නේ හැමදෙනාම බලයලත් මුලාදෑනින්ට යටත් වෙත්වා මක් නිසාද දෙවියන් වහන්සේගෙන් මිස කිසි මුලාදෑනිකමක් නැත්තේය ඒ කියන්නේ ආධිපත්‍යක් නැහැ හරිද තව මුලාදෑනිකම් දෙවියන් වහන්සේ විසින් නියම කර තිබේ එබැවින් මුලාදානි කමට විරුද්ධව සිටිනා දෙවියන් වහන්සේගේ නියෝගයට විරුද්ධව සිටි. විරුද්ධව සිටින්නෝ තමුන් පිටට දඬුවම් පමුණුවා ගන්නෝය. මක්නිසාද ආණ්ඩුකාරයෝ නපුරු ක්‍රියාවට මිස යහපත් ක්‍රියාවට බය උපදවන්නෝ නොවෙති. නුඹලා මුලාදානියට බයක් නැතුව සිටින්ට කැමැත්තේද? යහපත් දේ කරපන්න. එවිට ඔහුගෙන් නුඹට ප්‍රශංසාව ලැබේ. මක්නිසාද නුඹට යහපත පිණිස ඔහු දෙවියන් වහන්සේගේ සේවකයෙක්ය. නමුත් නුඹ නපුරු කෙරෙහි නම් බය වෙන්න. මක්නිසාද ඔහු නිර්ර්ථකයේ කඩුව නොදරයි. ඔහු දෙවියන් වහන්සේගේ සේවකයෙක්ව නපුරු කරන්නා කෙරෙහි උදහස පමනවන පිණිස පරිගන්නා කෙනෙක්ය. එබැවින් උදහස නිසා පමණක් නොව හෘද සාක්ෂිය නිසාද යටත් වෙන්න ඕනේය. එසේ නුඹලා සුංගම් දෙන්නෙත් මේ නිසාය. මක්නිසාද ඔහු මේ කාරණේම නොකඩවා යෙදී සිටිනා වූ දෙවියන් වහන්සේගේ සේවකයෝය. එබැවින් සියල්ලන්ට දෙන්න යුතු දේ දීපල්ලා. සුංගම් දෙන්න නිස්සාටද සුංගම් ආයබද දෙන්න නිස්සාටද ආයබද දීපල්ලා. බය වෙන්න නිස්සාට බය වෙල්ලා. ගෞරව ලබන්න නිස්සාට ගෞරව කරපල්ලා. අමාරු නේද මේ ඔක්කොම බලනකොට හරි අමාරුයි මෙතෙන්දි කියලා තියෙන ඔබ කිතුණු සුල්දාදුවෙක් නම් මෙතෙන් විශේෂයෙන්ම මේ නියෝග දාමය දකින්න පුළුවන් වෙයි කොහොම දෙවි මහසක සෙනගක් හැටියට අපි හැම අවස්ථාවකදී කොහොමද අපි උන්වහන්සේගේ ඒ නියෝග දාමයට යටත් වී යුතු ආකාරය විශේෂයෙන්ම දකින්න පුළුවන් වෙයි දෙවි මහසක සිංහාසනෙ ගොඩ නැගිලා තියෙන්නේ මේ නියෝග දාමය යටතයි. එක දෙයක් මම කියන්න. දෙවියන් වහන්සේ දෙයක් කරනවා නම් උන්වහන්සේට තනියම ඇවිල්ලා කරන්න පුළුවන් පොළොවේ. මේ බොහෝ විට උන්වහන්සේ පාවිච්චි කරන්නේ උන්වහන්සේගේ දේව දූතයන්. දේව වචන දකින ආකාරය. දැන් උන්වහන්සේට පෞද්ගලික ඇවිල්ලා කරන්න බැරි දෙයක් නැහැ. මේ උන්වහන්සේ තෝරගෙන තියෙන දේව දූතයන්. උන්වහන්සේ සභාව තෝරගෙන තියෙනවා. සභා නායකයන් තෝරගන්නවා. දැන් මේ අනුව බැලුවොත් සභාවේ නායකයන් විතරක් නෙවෙයි සාමාන්‍ය ලෝකේ ඉන්න ආධිපත්‍ය
ඒකේ පොලිසිය ගැන කතා කරනවා. රජය ගැන කතා කරනවා. මේ හැම දෙනෙක්ම ස්වාමිනාහස පත් කරා කියලා තියෙනවා. මේ දේ අපි ඔළුවට දාගත්තොත් අපි දකින්න පුළුවන් මේ කිතුනුවන් හැඩයට අපි ලෝකෙ කොහොමද හැසිරෙන්න ඕන කියලා. ඒ කියන්නේ පවතින සෑම දෙයක්ම ක්‍රියා කරන්නේ මේ ආධිපත්‍ය බලය හා නියෝග දාමේ නිසායි. මේ මේ පදේ ඉතාමත් වැදගත්. අපි කාලේ ඉතිරි කරගන්න මේ හෙබ්‍රු 1:3 මෙතෙන්දි කියනවා සියල්ල රැඳී පවතින උන්වහන්සේගේ වචනේ නිසා කියලා. සියල්ල, ඒ කියන්නේ උන්වහන්සේ ප්‍රකාශ කරපු වචනේ නිසා සියල්ල රැඳී සිටින්නේ. උදාහරණයක් වශයෙන් අපේ රටේ සෑම දෙයක්ම සිදුවෙන්නේ ජනාධිපතිගේ වචනේ නිසායි. දිව්‍ය මහන්සේ කියන සියලු මුළු විශ්වයම රැඳී තියෙන්නේ උන්වහන්සේ කතා කරපු වචනේ නිසා. ඒ උන්වහන්සේ නියෝගයක් දුන්නා. ඒ නියෝගය නිසායි සියල්ල ක්‍රියා කරන්නේ. මේ දේ අපේ උරුවේ හොඳින් අඳ ගන්න ඕනේ. දිව්‍ය මහන්සේ සියල්ල කරන්නේ මේ ආධිපත්‍ය බලය, මේ නියෝග දාමේ නිසායි. ඉතින් උන්වහන්සේ ප්‍රකාශ කරා සියල්ල මෙසේ විය යුතුයි කියලා. ඉතින් උන්වහන්සේගේ ඒ නියෝග දාමේ යම් ආකාරයක තැනක මම කැඩුවොත් ඒකට මිලේ ගෙවීම මගේ අතේ තියෙන්නේ. රෝම 13:1 ඉඳලා 2 කියනෝ දකින්න පුළුවන් මේ සියලු ආධිපත්‍යයන් පැමිණෙන්නේ දිව්‍ය මහන්සේ තුලින් ය. සියලු ආධිපත්‍යයන්. ඒ කියන්නේ හැම ආධිපත්‍යයක් ඔබට හිතන්න පුළුවන් තමන්ට ඉහළින් ඉන්නේ කවුද? වැඩපලේ ඉන්න තමන්ගේ ඉහළ නායකයා, හරිද? පොලිසියේ ඉන්න කොස්තාපල්වරු වෙන්න පුළුවන්. පාර යනකොට අපි කැමති නැති වෙන්න පුළුවන් මේගොල්ලෝ කරන දේවල් වලට. මේ දේවචනේ කියන සියලු ආධිපත්‍යයන් රටේ ඔබ මොන පක්ෂයේ හිටියත්, ඔබ කැමති නැති වුණත්, ඔබ ඡන්දය දාලා ඔබ බලාපොරොත්තුන කට්ටි නැති වුණ ලැබුණ නැති වුණත් ආවිනත දැන් කියන මොකද්ද? අපිට යටත් වෙන්න වෙලා තියෙනවා. යටත් වෙන්න වෙලා තියෙනවා. මේක කැමැත්තෙන් අපි කළ යුතු දෙයක්. දිව්‍ය මහන්සේගේ සෙනෙහයට අපි යටත් විය යුතුයි. ඔබගේ පක්ෂය කුමක් හෝ වේවා, ආධිපත්‍ය විරුද්ධව කැරලි ගසන්නන්ට මොනවද වෙන්නේ? ඔවුන් කැරලි ගසන්නේ දිව්‍ය මහන්සේ විරුද්ධව කියලා තියෙනවා. ආධිපත්‍ය විරුද්ධව ඔබ කැරලි ගැසුවොත් ඒ කැරලි ගසන්නේ දෙවියන් වහන්සේගේ වචනෙට විරුද්ධවයි. ඒ නිසා ඔවුන් මතර විනිශ්චය පැමිණුවා කියලා අපි ඒ එතෙන්දි කියන. ඒ ආධිපත්‍ය විරුද්ධව නැගී සිටියම දෙවියන් වහන්සේ කියන ඔවුන්ට විනිශ්චයක් පැමිණෙනවා. අඩු ගන්න ඒ නිසාවත් හිතේ ගන්න බලන්න. තමන්ට ඉහලින් තියෙන ආධිපත්‍ය ගැන ප්‍රවේශම් වෙන්න කියලා. මේ සභාවේ තියෙන ආධිපත්‍ය, ඒ ආධිපත්‍ය දාමේ එහෙම නැත්නම් නියෝග දාමේ වැඩගත්. අනිත් ඒවත් හිතන්න බලන්න. තමන්ගේ වැඩපොලේ තමාගේ ස්වාමියර තමන් සලකන ආකාරය කොහොමද? චිතුනු යුදසබලා සීල ආධිපත්‍ය යටත් ඉන්නවා. ඒ කියන්නේ පවුල පුරුෂයා කාට යටත්ද? කෙලිම ක්‍රිස්තුහන්සල යටත් කියලා තියෙනවා. භාර්යාව සහෝදරයන් සමා වෙන්න කාට යටත් වෙන්න කියලා තියෙනවා. වැඩපොලේදී කාටද යටත් වෙන්නේ? තමන්ගේ ස්වාමියට යටත් විය යුතුයි. සභාවේදී සභාව ක්‍රියා ධර්මයක් තියෙනවා. ඒ යටියටත් විය යුතුයි. රජයටත් යටත් විය යුතුයි. ඔබ ආධිපත්‍ය විරුද්ධව නම් මේ පාර අද එන්න බෑ. ඔබ එළවනකොට වාහනේ යම් ආකාරයට එළවිය යුතුයි. මේ නිසා ඇක්සිඩන්ට් වෙනවා කියලා කියන්නේ. තමන් ඒ ආධිපත්‍ය යටත් හින්දා තමන්ගේ වාහනේ යන්න පුළුවන් 110ක් 120ක් කියලා පදින්නේ නැත්තේ. එකක් කියන්නේ තමන් පාඩමක් ඉගෙන ගන්නේ. අනිද්දි අනිත්‍යයට තමන් ප්‍රශ්නයක් ගන්නේ. ඒ ආධිපතිරයටත් තින්ද. හැබැයි බොහෝ විට දේවචනේ කියලා තියෙන අපේ හදවත අවසාන දවස්වල එක්තරා විදිහක දෙයක් වෙනවලු. ආඥාව වලට නැත්තම් දිව්‍ය මහසගේ වචනේ කීකරු වෙන්නේ නැතිකමක් ඇති වෙයි. ප්‍රවේශම් වෙන්න බලන්න. ලුසිෆර් අග්‍ර දේවදූතයෙක්, ඔහු සාතන් බවට පත් වුණා. ලුසිෆර් කියන්නේ ඒ වචනේ නමේ තේරුම ඇවිල්ලා හොඳ නමක් පංගොකට ඇවිල්ලා නේ බ්‍රද මට මොකක් නම ළමයට නමක් දෙන්න කියලා කියලා ලුසිෆර් කියන්න පුළුවන්. ප්‍රශ්නේ ඇවිල්ලා ලුසිෆර් කියන වචනේ තේරුම ඇවිල්ලා ආලෝකය දරන්න. හැබැයි වෙලා තියෙන ලුසිෆර් දෙවියන් වහන්සේට විරුද්ධව කියන නිසා සාතන් බවට. සාතන් කියන වචනේ තේරුම ඇවිල්ලා ගරහන්න, වැරදි හොයන්න. වැඩිය නෑ, ඌ යුද්ධ කරන එකෙක් නෙමෙයි. ගරහන පුද්ගල, අනිත්‍යගේ වැරදි හොයන පුද්ගලෙ. ඒකයි ඒ වචනේ තේරුම. යෙසාය 14:12 ඉඳලා 15 පොඩ්ඩක් බැලුවොත් මේක ඉතාමත් වැදගත්. එසකියල් 28:13-10 කරුණාකර මේ ගෙදර ගිහලා කියවනවලු. මේ ආධිපත්‍ය පිළිබඳ විශේෂම ආධිපත්‍ය